ටෙල් කේ වෙබ්බඩවියත් එක්ක එකතුලා ඉන්න අපේ ආදරණීය දුවල පුතාලා සියලු දෙනාම සාදරයෙන් ආයුබෝවන් කියා පිළිගන්නවා. ආදරණීය දුවේ පුතේ, අද අපි කතා කරන්න යන්නේ අට ශ්‍රේණී බුද්ධ ධර්ම વિશે. මීට අමතර පුතේ අපේ tuition.lk වෙබ්බඩවියෙන් ඔයාලට එක ශ්‍රේණියේ සිට 13 වෙනි ශ්‍රේණිය දක්වා තව එක එක් පාඩමාලාවට අදාළ වීඩියෝ පට අපේ වෙබ්බඩවිය හරහා ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේමයි මේ හැම පාඩමකට අදාළ ඔබට ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයලා ඔබගේ දැනුම කොයි මට්ටමේද කියන දේ තීරණය කර ගැනීමට අවස්ථාව තියෙන මේ සීල් අවස්ථාවන් ඔයාලා ප්‍රයෝජනටගෙන ඔයාලගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න කියලා අපි ආශිර්වාද කරන ගමන් අද පටන් ගන්න යන්නේ මේ 8 වෙනි ශ්‍රේණියේ 13 වෙනි පාඩම් වෙන දුක හැඳින දුක දැන හැඳින නුවණින් ගත කරමු දිවි දැහැමින්. මේ පාඩමෙන් අපි පුතේ බලාපොරොත්තු වෙන්නේ අද කතා කරන්න මේ ප්‍රේයන්ගෙන් වෙන්වීම දුකකි. ඔබේ වචනයෙන් විග්‍රහ කරන්න. මේ දුක කියන දේ අපි හඳුනා ගන්න ඕනේ. මේ දුක කියන්නේ මොන වගේ දෙයක්ද? මේ දුක නිසා අපිට ඇති වෙන්නේ කොයි වගේ දෙයක්ද කියන දේ පිළිබඳව තමයි අපි කතා කරගන්නේ. අපි දන්නවා හැමතිස්සෙම අපිට දුකක් එන්නේ ඇයි? අපි කැමති දෙයක් නොලැබෙනකොට අපිට දුකයි. අපි ප්‍රිය දෙයක් අපිට නොලැබෙනකොට අපිට දුකයි. ඒ නිසා තමයි කියන්නේ ප්‍රියව විප්පන්න නැත්තම් ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා. මේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක බුදුරන් වහන්සේ දක්වනවා මේක අටවැදෑරුම් කියලා. මොකද්ද මේ අටවැදෑරුම් කියන්නේ කියන දේ අපි දැන් බලමු. මේක අපි දන්නවා දැන් මේ දුක් ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් නම් අපි බලමු මේ අටවැදෑරුම් වල තියෙන එකක් තමයි මොකද්ද වෙන්නේ පුතේ අපිට තියෙන මේ ජාතිය නැත්තම් ඉපදීම. ඉපදීම දුකක්. අපි දන්නේ අපි මව කුස තුල කොහොම හිටියද කියලා. ඒක පුදුම වැඩක්. අපිට මේක මතක නැහැ. අමතකයි. හැබැයි අපි ඉන්නේ මේ පුංචි කුසක් තුල බොහොම අමාරුවෙන් බොහොම වේදනාවෙන්. ඒ වේදනාව හිතපුදී අපි දන්නේ ඒක නිසා අපි කියනවා මේ ඉපදීම දුකක්. මේ ඉපදීම නිසා තමයි මේ හැම දුකකටම හේතු වෙන්නේ. උපත තමයි හැම දුකකටම හේතු වෙන්නේ. ඊළඟට තමයි පුතේ ජරාව. නැත්තම් වයසට යාම. අපි කාටවත් මේක නවත්තන්න බෑ. කිසිම ජගතෙකුට බෑ වයසට යන එක නවත්තන්න. මේ කේස් පැහෙන එක, හැම රැලි වැටෙන එක, දත් ගිලිහෙන එක මේ අපිට ඇවිද ගන්න බැරි වෙන එක, වාරු නැති වෙන කිසි කෙනෙකුට වළක්වා ගන්න බෑ. එහෙනම් ඒකත් මොකද්ද වෙන්නේ පුතේ? අපිට මේ දුකකට හේතු වෙනවා. ඒ වගේම තමයි අපිට තව එකක් වෙනවා. මොකද්ද පුතේ? ව්‍යාධිය. ව්‍යාධිය කියන්නේ මොකද්ද පුතේ? අපි ලෙඩවීම. මේකත් අපිට නවත්තන්න බෑ. මේ වෙද්දී අපි දන්නවා කොරෝනාව සංගතයේ දැවැන්තව තියෙනවා. බොහෝම අමාරු කිසි කෙනෙකුට එයින් ගැලවිලා ඉන්න මේක මේ රෝග වෙන එකත් අපිට මූණ පාන්ට වෙන එක දුකක්. මේක හරි දුකයි. ඒක නිසා තමයි අපි මොකද මේ මුඛ ආවරණ දාගෙන ඉන්නවා, ඈතින් ඉන්නවා, මීටරෙන් ඉන්නවා. මේ දේවල් තියෙනවා. දැන් අපි රෝග බිය, රෝගයක් වෙනවට ඇති බිය, රෝගයක් වෙනවට තියෙන දුක. එහෙනම් රෝග වෙන රෝගයට වෙන එකත් අපිට දුකක්. අනිත් එක තමයි අපිට මොකද වෙන්නේ පුතේ? මේ මරණය. මේ භවයේ අවසාන වීම නෑ. ඊළඟ භවයේ පටන් ගැනීම. අවසානයේ ජීවිතයේ අවසානය. දැන් ජීවිතයේ අවසානය. ඕන් අපි කතා කරනවා. තා මොකද්ද වෙන්නේ පුතේ? ඕ මේකම දැන් මොකද වෙන්නේ? ප්‍රියයන්ගෙන් වෙන්වීම. අපි ආදරය කරන, අපි කැමති, අපි හොඳින් ඉන්න, අපි හිනාමුසු වෙලා, අපි විනෝදයෙන් ඉන්න අයගෙන් අපි ඈත් වෙනවා නම්, ඒ අයගේ මරණයක් වෙනවා නම්, ඒ අයගේ දුකක් වෙනවා නම්, ඒ කට්ටිය අපි ඈත් කළ වෙනත් පළාත්වලට නම් අන්න අපිට දුකක් ඇති වෙනවා. අන්න ප්‍රියයන්ගෙන් දුක්වීම. අනිත් එක තමයි මොකක්ද වෙන්නේ පුතේ? අප්‍රියයන් හා එක්වීමත් දුකක්. අපි කැමති නැති අය ආශ්‍රය කරන්න ලැබෙනවා, අපි අකමැති දේවල් අපිට ලැබෙනවා, ඒකත් අපිට දුකක්. ඒ අපි අපේක්ෂා කරන
කරන දේ නොලැබීම නැත්තම් මොකද්ද කරන්නේ? අපි කැමති දේ අපිට නොලැබීම. ඒකත් දුකක්. කැමති දේවල් ලැබෙනවා නම් සතුටුයි. කැමති දේ නොලැබෙනවා නම් දුකක්. අනිත් කාරණේ මොකද්ද වෙන්නේ පුතේ? මේ කෙටියෙන්ම කිව්වොත් මොකද්ද වෙන්නේ? උපාදාන ස්කන්ධ පහම දුක. දුක් සහිතයි. මේ උපාදාන පහම දුක් සහිතයි. මොකද්ද මේ අපිට මේ එතකොට එහෙනම් අපි මේ කතා කරා මොකද්ද? ඉපදීම දුකක්, මේ වයසට යන එක දුකක්, රෝග වෙන එක දුකක්, ජීවිතේ අවසන් වෙන එක දුකක්, අප්‍රියන් හා එක්වීම දුකක්, ප්‍රියන් හා වෙන්වීම දුකක්. ඒ වගේම තමයි කැමති දේ නොලැබීම දුකක්. ඒ විතරනේ මේ පංචස්කන්ධේම දුකක් කියලා කෙටියෙන් කියනවා. එතකොට තව මේකට අපි පුංචි දෙයක් එකතු කරගන්න පුළුවන්. අපි දන්නවා මේ රූප, වේදනා, සංඥා, සංකාර කියන දේවල් එකතු වෙලා තමයි පංචස්කන්ධය හැදිලා තියෙන්නේ. අපි ඒ මට ලක් වෙන සියලු දේවල්ම දුකක්. ඒ නිසා අපි ඒ බව මේ දුක්ඛ සත්‍ය වටහාගෙන අපේ ජීවිත ඉතාමත් සරලව ගත කරමින් මේ අල්පේච්ඡ ජීවිතවලට යොමු වෙලා ජීවිත හැඩගසා ගන්නට ඔයාලා පුංචි කාලේ ඉඳන් උත්සාහ කරන්න ඕනේ. මේ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. මේ පාඩමේදී අපි මේ දුක්ඛ සත්‍ය පිළිබඳ සාකච්ඡා කළ ඒ කරුණ ඔයාලගේ විෂය කරුණු වලට එකතු කරගන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපේ අද දවසේ පාඩම් මාලාව මෙයින් අවසන් කරනවා. ආයුබෝවන්.